ලා රෝස පැයකින් දිලුන හෝටල් කාමැනට ආවනම ජායාගේ හදවත පිරීගයේ. ජීවි උදදාන රසබර රාත්‍රයක් ගතරන්න ඔහු තෝරග නැත්තේ කොතරන් අපපුරු තැද. මේ හරුබූටි කාමාරය ආදර සැනසුම් පොතේ සුන්දරම් පිටුවක සටහන් වන බව චාලා ැන උන්නයි. කාමෙරට බියවසු මෝතේම ඇගේ දෙනෙද්දුවගේ සුදු යුගල යන මත තා තිබූ අලුප දෝස පහොට්ටු ඇතුළත් මල් ංචක වෙතටේ. ඒ ගිනින්නට ඇත්තේ වූ ුතුයේ. අසංක කාමරේ දොරවසාහ ඇවත සෙමින් පෙමෙන ඇව පිටිපසන් බදා ගත්තේ මුරුදුලෙසිනි ජයාටිහිලුන් නැතිවිය. මේ උන්සම ලබන්නට ආත්ම කියා බලා ඔන්නාද. ඕහුගේ දෑතමේ වැටී තිබුණේ ඇගේ බඳ හරහාය. ඡායා ඒ අත් වලල්ල මැදම අනිත් අතර හැරී හව තදින් වෙළඳ ගත්තා අය. දෙෙදෙනගෙන් මුව කොළ වයේ දිමඟ වියලෙනිි එෙත් ආදරේ ලවන්මතර කහන්දුුවවෙමින් තෙත්ව යමෙන් තිබුණ අසංග ජයාගේ මහුණ දෝතිම්ම ගෙන සිපගත්තේ මහා ආදරයගෙනි. ඇගේ සිහින් දෙතුල් පටමත වූ බොහෝ වෙලාවක් දෙතුොල් තබාගෙන උන්නේේ. සෙමින් රහසිම් රුදෝ පිබිණ අුරාගේ හිරිමල් හැගීම් වලට ඔහේ ගලා යන්නට ජායා ඉඩ දුන්නාය. මට එකාර කින්ඹගන්න ඉඩ දෙෙන්නේ නෙද්ද ඡයා උගුරෙෙන්මෙන් ඇසවාය. හු දෙතුොල් මුදාගත්තේ ලැච්ජායනි චයා දෙපතුල්ලින්ගිසි මුලින් ඔහෝගේ නල්ලත සිපගත්තා අය. රැවුල ැූ නිසා හොගේ මොන ඩාත් මතුවී තිපුණනි. හාදු නාස්සිිකරගන්නට චායට ලෝබස්සිතමි රාත්්‍රීන් දෙගක් ඉතිරව ඇත. හෝ තමාටම හිමියේ නම් හදු දෙන්නට ජීවිතයම ඉතිරවී ඇත. ඒ හිමියීම ජීවිතයට ලැබේ නම්. ඇයි! හෝ ඇගේ මුණ දෝතින් දෝතර ගනිද්දේ ඇය ඇසු අය. අසංග කතා කළ එන්නෙත මොනදරත්තරං කල්පනා කරන්නේ අපේ අනාගතය ගෙන. ඒක නොහිතතා අදා පිමුව සංක මේ මුණ මගේ අනාගතතින් විතරක්නෙේ මගේ මුලු ජීවිතේ. ම නොෙත ඉන්නදමැනිි හ ඇගේ බඳවටා තවත් දැඩව සුරත දැම්මේ. අද රැෑම් මාව මෙහෙම ළඟතියා ගන්නවාද මොනෝද කරන්නේ කවද අපි දෙන්නා. මෙහෙමම් බලං ඉන්නවා. ඇතිද ඇති එහෙනම් ඔයා ඒ පැත්තේ මම මේ පැත්තේ මැදකොට්ටේ. හොඳේ එතකොට හරිද හරි බා හෙනක් ඇදවඋට නිදාගන්න මම කොට්ටත්දාගෙන බිම නිදාගන්න. අනි මවමරෙ? ායා හෝගේ පපහට තුරුල්ලි ගෙනම උන්න අය ඇගේ දෙන්නදර යයාන මතුව රෝස පොකර පෙනුණින්. අරක කෞුදගෙනාවයි? මම ඇයි? ඇයි ඇඳ උට තිබිේ මං හිතල තිබ්බෙ නෑමැනික ොයා මතක්්‍ය ලගත්තේ. අසංග ඡයායාව ආතින් ඇඳගෙන කොස් පුටුවේ වාඩුවය ඔහෝ ෙන ගමන්මල්ල යෝර කළේ. ආ මන් නුවරින් ගත්තේ අසඟ සුදු පොලිතින් බෑගික තිබූ ඇඳුම ජායාත තැබයේ ඡයායේ විවර කළේ ආශාවනි එහි වූයේ ලාදම් පැකත් සන්දර සිල් ක්‍රෑ ඇඳමකි. ජායාය වතර තබා බැලුවයි මල් පහොට්ට දෙක හරීට මෙන්නේ පප්හො මෙදටේ. හොයා පවු්! ජයා රෑදුම් පපෝට ගරිකරගෙනම ඔහු පාමුල හිඳගත්තේ. අසංක ඇයි බබ අදාපේ හනිමුන් එකනං නේද ඇය කිවේ ඕගේ දෙදනම වදාගෙන ඒ සිපගෙනේ. අසංකේ මුරදු හිස්සක සදර ඇගිල් තුරු යැවේ ආශාවෙනින්. එහම් අර ඇන්දේ මඇද රතුපාරට තියෙන්නේ මල් පපුගර නෙමේ. අසංක කිීවේ හැඟීම් බරවේ චයා දෙනෙත් පියාගත්තායි. අසංක? ඒයි බ අඩන්නේ ජීත වෙන කවර එෙනවන් මට රැකගන්න දෙයක් නෑ රත්තරම් හැම දෙයම් ඔයාට දීල එක දෙයක් ඉතරක් මට අරගෙනයන්න බැහැ. අදගේ දවසක් අපේ ජීවිත රාය උදාවෙන්නේත්නෑ මේ ඔයාගේ කෙල්ලනි ඔයාගේම කෙල්ලන්නේ ඔයාට නොදේ මොම්මේව කාට ඉතුරු කරගන්නද. ජයට ඇඩුනි ඇහ වන්නේ අඩන්නටම නොේ. කවදරරි මටමද දෙන්නේ හැම දෙයම් ඉතුර කරගන්න මැනික ම එනවා ඕ ඔයා අරගෙන මේ හොටල්ලෙකටම හනිමුන් එනවා. අපි අපේ යානාගතය වවෙන් ලස්සන දේවල් තියාගම. කියනවනම් මම් බල ඉන්න. ආවත් නාවත් මේ හිඟ ගෙල්ල වාවෙෙනින් හැමදයම තියගෙන බලග ඉන්නවා. අදාපි අනන්නතු ඉම්මූපපා. ජායාය හිස්සස්වා කඳුලු අතරින් අව දෙෙස බලා උන්න අය. ආදර දෙවල ඉදි වූ ස්වර්ණමේ ප්‍රතිවා මේ තරං හැඩවිය එකෙ සේද. හවස දකිද්දී පවුව පැලෙන්න්න ගිය අදාහරි ලස්සනයි හරියට අලුත බැඳපු මනමාලෙක්කොගේ. මන් ලස්සනයි ඕයාගේ ආදරේ පාට මේ මූුණි තියෙනකර. මං මේක ඇඳගන්නද අපි ඉල්ලියට අනමද. කොහේවත් යන්නේ. ම යා ලඟටම් වෙලා ඉන්න ඕනේ. ජයා වගේ ඇඳුම් බෑගක සීරුවෙන් ඇද බතික් සරමක් නිල් අදධික ෂටිෂට් එකත් තොරා වූුවත තැබවා අයයි. මෙහම දවසකර එදදි හරි ලෝබයි ජීතය පුරාම හෝලළඟට වේ ඕගේ පාද පරිවාරිකාව වෙන්නට ඇත්නම් හ ෙනුවෙන් සුන්දරම් පතිනයක් විය හැක. නෝට දරුවන් හදා දිය හැක. ඒ වරම ඇත්තේ දෙවියල්ළගේ. ජයා ගත ගැල්ු ආලපෙන මුරදු සුන්ද කාමරේ පුරාම විහිදී තිබුණි සිස්සල්ලස් නිසා සුුවඳ පිදර ගලන්නේ නැ. මරයෝ මුරදු ආලෝකින්, අ සඟග ජයා දෙසම් බලාඋන්න අය. ඇය ඔන්නන්නේ ඔහුගෙන රෑඇදුම ඇඳගෙන ඇද කොනකේ. අසංක නානකාමරය දොරකටඩවී තම සුන්දරම ආදරවන්තිය දෙසම් බලාඋන්නේේ. පවිත් අත්ේ නිර්මල සඳ දෙව්දුවක් වන්නුව ඇව ඉදුල් කරනට හොට ලෝපේ. මේ තමන් සන්තකයමේ. එතනින් හට ජීවිතයක් නැත කිසිවකගේ පාසටනක් වත් නැති කුර බිමක පිුණු උඩෙඩියා මලක්ේ නැගේ ආත්මේ පාර්ශුද්ද. එවන් ගැනු අතකට අත ැබේ හැකේ ආත්මේ බලාපුරත්තුවගෙන. සංග කාමරය ආලෝක ඩුළේ හ මාළගට එන බව ඇය දැන උන්න අය. හැරී බලට ඇයට අවශ්‍ය නැත ප්‍රේමේ වත්කම් සියල්ල ඇත්තේ හෝ වෙනවෙනි. අසංග පෙමිණ ඇඳමත වාඩිනොවෙයි ඇය ඇඳේ ඉඳගෙන උන් තැන ිම දන ඔබා ඒ මත එබුණේ ඡයගේ දෙනතේ ගිලට සිරවිය. මෙහෙම ඉන්න පාරත්තර මට මෙතන නිදාගන්න ඕනේ ඔහ ඇගේ සුන්දර දෙපාමත හිස දැබුවේ. ඒ පැත්තම ඇවිලීගී ඉබේට මේ. ඇැදමින් පමක් වන්න වුව ඒ දිපාල රුදු රස්න ඕගේ කම්මුල් වලට සඳදුර ෙස දැන. ඕ ලසම දෙගෙනගේ බඳ බදාගත්තයේ. අසංක නිදිද අද නිදාගන්නේ නෑ බා ඕ හෑවා අතැර ඇෑ අබිස් සිටගත්තයේ. චයා නැගිට්ියේ හෝගේ පබෝට සමාන්තරවයි ඕවුගේ දෙනෙත්තලින් අඩුරාගේටත් වඩා ගලාගේ ආදරයයි. ජායා සාන්ද ලෙස සංගගේ පෝට හිස බාගත්තායි. ඒ නිවුවත් පපුුවේ බිත්්තිිවලින් එන උුණු සමෑගේ දෙකම්මුල් පුුණ්‍ය වන් ලෙස උනුසම් කලේ. ගේ ශක්තිම තුරතලයේ දැඩි බව යටදැන්නේ මලක් මෙෙන් නෑය අහනේ සතපෙද්දේ. අසංග සාන්ත ලෙස ඒ මොල කැටි සිරුර සිිපගත්තය මේ සියල්ල තමාට පමණ කරුම්වන්න බව ඔහො දනන්නේ. ඔවු සීතල් නිරාාවරණ වූ ඇගේ මුුදු ලැම සිපගත්තයේ වත්කම් පිළිබඳ ඔපන් භක්තිමත් සිතුවිලිවෙලෙනින්. හදවතේ ඇතිව ආගන්තුක ගැස්ම තුනුවී ගිය පසු ජය අව් දෙෙස බැලවා අය. තම ලැම තලාේ හිස තබාගෙන ශාන්තව දෙනිපියාගෙන ඉන්න හු දකි්දී ඇගේ තුන් හිත මැවිලිනි කොච්ටර හොද හැකිවේ එප මනකි හෝට මක් හිමසිියල්ල හුට පුද්දිත් ඕහ සියල්ල නිඳගත්තේ බුරුදු ලෙසිනිි. තමට හමුවේ ආදරමාවතේ හමුවන බාල කොල්ල කරයක න බවජයා දැනවුන්නේේ බොහෝ කලකට ඉහෙතුදේ. හොන ගෙට්ට ඇගේ උදරයක් සිපගෙනනමේ ජායට හහිල්ලිනේ ඇය එහෙම හෝගේ උරපතුවලට බරවූවාය. අපේ ආදර අීතයට විදරක් කයිතිදයක් නමේ රත්තර ජයා රහසින්මෙන් කීවාය. ඔයත් නැති කාලක මගේ අම්න් නැති කාලෙක මන් තනියනවා අසංක. යායගේ වචන සංකගේ ලායට වැටනේ පිදුර තලා කල කන්දරත් වොරා බරවය. මං ඇනිිකව අනි කරන්න නෑ අදත් හෙටත් තුවාගේ අනාගතත් මං ඉන්නවා. චූටි පැටික උන්නානම් මං හදාගන්නවා කිරිපෝනවා බත්කාව නව ස්කෝලයාවන අපේ ආදරෙ මං ජීවත් කරවනවා. එකට දහ දෙෙනෙක් කො හදනවා මං මේ අත සින්නක් කරටම ලියව ගන්නවා. හිතන් ඉන්න කුලේට අරගත්තා කියලද මගේ ජීවිතයවාට සින්නේලා ඉවරයි අසංග. මට වවානතු ජීවත්ත එෙන් බෑ බා ජීවත්තෙන මං හිතන්නවන්නේ දා නොෙන නගතයකට හිී ය එකතු කරන්න නිපාර අත්තරම් අපි ඔවා කතා නොකරමු. ඡය අසංගගේ පපූට බරවයේ දෙනද පියාගත්තාව. නී සැනසීගේ ශාන්ත තිතමනයක් ඇගේ දෑස්ලොයේ මෙහෙම මී අනවානම් කියා ඇයට සිතුනිී. නාරකට අම්මා සමක් කතා කරට කිව් බව චයට කියන්නට සංකර සිතුනේ. ඒත් හෙටමනතුර ඒයට ඉවස්ස යුතුයේ දැන්ම කියහෝොත් ඇෑ බිය වුණනු ඇත. ලස්සන මේ දවස් දෙම මේ ඇසල කඳුලින්ම දීවෙන ඇත ඔයා බැන්ඳ දවසක කවදාවත් මේ හොටල්ෙ එකට එඉන්නන්නේි. මේ ඇද මේ කාමරේ මේ හෝටලි මංවෙනයෙන් ඉතුරු කරලා තියන්න උන්ද චාගේ දෙනතින් ගිලිහිගේ දෙකඳුල කෝගේ පොපුරට සීතල්ට වැටනිි හසංග ජායගේ හිස වේදනයන් සිපකත්තිය. ජීවිතය මං මෙහෙම ඉන්නෙත් ඔහයක් විතරයි බා මාව ඉදන්න එප. අනි නෑ රත්තරං හෙම හිතන්න එපා යා මට වරදක් කරනවා කියලා මම හිතන්නේෙ නෑ. අපි ආදරේ කලි වැරි ජාත්මයක එකටකමක් නෑ මෙවා කොළම අද අමතක් කරලදාන්න. මත කරනන්නන් ම යෙනෙ වෙච්චරයි බ ඒට මතක කරලා කොහොමද. අසංක ඔයාට මාවම දෝනි, ජය හගේ පකූ දෙතුලින් සිපු ඇසු අය. ඔහ කොහොමත්මං වයාගේම තමයි ඒත්තුවා මගේ නෙමේනි ඔයාගේ ආදරට උරුම කියන්න පිනක් මට නෑ. ආදරී විතරක් මදි දෙියනීකට බබ අපි හැමදයම අමතක් කරමු. කෝ මට බත්කවුණනා කිවනේද. දැන් කාවන්නද චාය ඇඉඳින් බැස කුඩා ටීපෝමත රස්නිට තිබූ හුඩා බනුන්වලි එක පිගානකට බත් බෙදා ගත්තායි. අසංකට ප්‍රථම කටගවදදගේ ලය දදොසස් පලගින් ඇවිලිනි? න්ඳමකට මට ඔයා කවන්න. ඡය කඳුලින් පිරුණු දෙනෙත් පිගාන්ට බරකර කීවාය. මේ කඳුලුවල වන්දිය ගිවීවිතේ. ඒත් සියල්ලටම හිට අම්මාත් නාලකත් අතර ඇතිවන කතා බා සුන්දරෝ කෙවර වියුපයේ. එහෙත් එසේවෙයිද. ඡයා පිබදිිනි පාන්දරමේ ඇහරුණු ඉටම ඇ බැලවේ අංක දෙසේ හෝ කොට්ටේට වැටනු වලක්මයිනි. නොේ නං සඳක්මිනි ජීවිතෙක් වර පොමනා යවතීගගේ හදවතේ නිදංගත වන අසීීමමිත ලෝබකම චායාගේ හදවතේ නිදංගත විය. පෙදා ා්‍ර යටඩ සිහිවිය, ජීවිතේ ඒ රාත්‍රීම නිම ව්වානම් නතහොත් ජීවිදම එවන් රාත්‍රයකම වූවානම් නැතෝත් ජීවිතයම එවන් රාත්‍රයක්ම වූවානම් මේ පාලු හොදකලා ජීවිතය කොතරම් නම් සුන්දරද. ඕ තරම් භක්තිිමත්තා ආදරනයව තවත් කිස්ම කෙනකුට තමාව සිපගන්නට නොහැකි බව ඇසිතුවායයි. මලක මල් මංජරයේ තැවරුණු අනුරාගේ රොන්සනු ආදරේ මන්මත් ඉතුල්ලින් තෙත් කරන්නට හැම පිරිමි කරන්න හැක. ය ආදරෙ පිළිමත් දේව කලාවක් වෙන කාම සුල්ත්‍රය නොේ. සංක නොරයෙක් මනි රාත්‍රී පුරා හ යායගෙන් විදි අයිංසක අනුරාගේයක නිම්හිම් නෝනා උුසමකිින්. කදරි මාව බැන්දොත් මේ ඔක්කො මට කියල දෙන්නෙවෙයි. හොන්න මම් මුකල්ම දන්නේ නෑ ජයා මූ අසාගෙන කියවායි. හගේ මුණ ආදරෙන් පිරණි. බැන්දර මම ඉබින්න හ ඇගේ කගුලට වැටි කීවේ ඒ දෙතුල් ලැගේ ආදරය මත නතරවී තිබුණේ අනේ ඇයි ඒ පලනි අවුරද්ධි බලාගෙනම ඉන්නවා. එක්්චරටම්ට ආදරේද. ඇයි දෙනෙන්නේ නැද්ද ජයා කතා නොකලාය. හුගේ සිෙනස දෙනෙන්නේ ආත්මේ පතුලටේ ඒ දැන්නා දෙයක් නෙවෙයි විනිනාදේකි. ඊළගවුරුද්ධ ඡාය ඇලි තෙසුවායි ඇගේ මූනත් හෝගේ මූුණඩම් පහතූුවෙන් ඇගේ වර්ලසින් අසගගේ මූුණ වැසී තිබුණි. පොඩ්ඩ පොඩ්ඩ ඉඹිනවා. චයට සිනාව නවතාකත නොහිකිවේ ඔට එසේ පොඩ්ඩ පොඩ්ඩ ඉමිනට බැරිවා අය දන්නේිය. ඔහට බෑර අත්තරං හෙම කරන්න මටත් බෑ. ජායගේ කඳල හෝගේ මහුණ මතර වැටී තෙත්තිය. ජීතයේ මටි නොදෙන් ියයි. ඒ නොදී තමාව ජීවත්රන්නේ ඇයි. හැමදාම්මාව මෙහම තියාගන්න වනේද ඕහ ඇසේගේ උගුලම තවත් ගොි වයේ. පිමික උරතල්ලෙද ඒ විතයට ැනෙන්නේ අම්මා කෙනෙකු දරයක නිසා විදිඳන සතුටේ. ආඩම්බරයේ. මේකුළේ මට තියාගන්න ලැබෙනවනන් තියාගන්න ඔයාවයි. ඔයාගේ චායා කියන්නට ගීදී ගිලගත්තේ ඒතරම් දුරට සිතා පලක් නොව නිසාසයි. කියන්න බබ මෙතනමන් තියාගත්තුත් ඔයාවයි ඔයාගේ පුතාවයි විතරයි. අසංගය ඇතුල්ලයි විගෙන ඒ වච්චන ලාගේ. ඒ අනාගතේනම් ඒ කොතරම් චමත්කාර ජනක විය හැකිද. දයිවයේ තමාට මග විසිකර යන්නට කියන්නේ ඒ අනාගතය නොවඒද. මගේ පුදාගේ අම්මා බා විතරමයි. මවයි මග පැටියාවේ හදල දෙන්න මැනිික. මේ දුූපත් කෙල්ලට ඔයයාවයි වගේ පුංචි පෙටවු්ටිකයි බලාගන්න දෙනවා නම් මෙහෙම තියාගෙන බලාගන්නවා මහත්්‍යයෝ. පාන්දරම හැරෙනවා නිදාගගේ ඉන්න තාත්වයි පුතාලාය ටිකයි ඉබල මං ඔයාලට කෑම හදනවා ඊට පස්ස කවනවා. මට වෙන ජීවිතය කෝන්නෑ. ඒයට අත් ැටුමේ ඇයට හැගුණේ අනාගත පිමත් සුද රූපරවුන් පෙලක් ලස්සටඇගේ අදවති ඇඳු නිසා. මට ඒ අනාගතයේ දෙන්න බා ඔයා නැතු මටත් ජීවොත් එන්න බෑ මටත් බෑ අසංග හරි ලෝබයි හෝගේ දිනෙත් එෙත්තිය ජීවිතය දමය හැ දේවල් අනන්තොත්තේ අතහැර දැම ැකි ේවල් බොහෝ වේ එහෙත් මේ සඳ ජීවිත අහසින් ඇත් කරලිය නොහැක ඉතිරිවන අමාවගේ ජීවිතය බලාගෙනම දුෂකරය. ජය පාන්දර අසංක මමුහණ දෙස බලාගෙන මේ සියල සීපත් කලාය. කටුසර ජීවනයේ පිබුණ එකම ආදර මල මේ මලනම් ඒ මල පරක් කරරන්නේ ඇයි ඇගේ මුදු ලයහරා වැටී තිබු අසංගගේ අතිවත් කරනට ජයයට් ලෝබ සිතුන. ඒ සුර තෙහෙම ජීවිතය හැමදාමත් තම ලයහරා වැටිය ඇත්නම් උදාන හැම පාන්දරගදිම මේ වතම මෙහිමමු තම වම්පස පිපී තිබේනම්? ආදරක මහෝගයක්ම් මෙිසක් ියෝගයක් දරාගන්නට තාවම් මේ හදවත් දෙක ලපටි වැඩිය. දයිවය ඔුන්ට බල කරන්නේ වෙන්වන්නට නමුදු ප්‍රේමේය ඔුන්ට බල කරන්නේ ස්්‍රදා කාලෙකුම එක්වන්නට. යාහෙමින් හොවෙදට හැරුණ අයි. යවනෙ එක් සුන්ද නිමච්ේගෙදී දුට ආදර එකම් ප්‍රතිමාව දෙවරු වේවේ. ඇැ ආශාවෙන් ඒ හිස පිරිමැත්දායි. අල්ලු ඕගේ කොන්්ඩේ හිසගේ සතර ගැඳුණු මුදු බව ඇගේ හදවත්තුළ ආදරයක් ඇති කළේ. හොගේ දෙතොල්මත ඇත්තේ සනීබර් සත්තුමවත් සිනාවකි. පෙරදරය තම් පපපුුවමත නිගත් ඔහු බිට වෙන්නේ කවර මොතකදයි ඇය සිතුවායි. ලංවන්නට ලඟවන්නට වන්නවන්න රැති ඉතා අඩුවේ.වෙන්න බවසිිත අද්දේ ඇත්තති ඉන්නට බියේ. ජීවිත යතත් වියෝගේ ඕූ කලා හදවති හිස්සේ. ජායාගේ සීන් ඇගිලි තුඩු හෝගේ අන්තමින් වැවුණු රැවල් කොට ආ මූන පුරා රැකෙන ගියායි. චූටි මහත්තයෝ. ඇයට ඔහ ඇහරවන්නට ලෝබ සිතුනත් මේ අපූරු දවස තනිුම් ගත කරන්නට දැයට ලෝබේ. සීත මහිතුුම් පොගුරු කඳලින් සේදී යමින් අලුත් දවසකට කඳුකරයේ පිවිදින මේ අලුත් තුදෑැසන තනිීමම ඇහැරි සිටිනට චායට නොහැක. බබා ඇහැරනාාද තව නිදිමතද. හෝ සුන්දර් ලෙසා සමයෙන් ගේ ලැමට තවත් බරව. ේ මේ රැවුල කපන්න වෙයි. තුනි රෑදු මේේ ඇනිය ලයට දෙන්නේ රැවුල් කොටගල රිඳබ ඇයට ගෙනාවේ සිනාවකි. ඇයි රෑ මෙතනින් වැටුනේ ඇය ඇස්සුවයි. දන්න නෑ. එහෙම වෙට්ලා. ඇකේ ලැමදිින් රෑපුරාම ආාවේ අමුතුම සුවන්දකි. ඒ සුන්ද ආම පුරාම අමතකෝ ඇන සුදක් නන්න න්නොේ. ඇයි අදහරි දුකයි. ඇයි මිමුණුවාය. හැම රැක්ම ඊයේ රෑ වගේනම්. හැම දවසක් මේ අද පාන්දර වගේ නම් ඒ ඉතිං අදහවස දාල යන්න වෙනවන්නේ අද දාලා ගයාට ජීතය පුරාම දාලයන්නේ නෑ පවා. අසංග බලා ඉදිම ඇය හනිින් බැස්සාය. කාමෙරෙට එපිටින් කඳු දෙෙසට මෝල්ලා ඇති දිග ජනේලේ විවර ඇයි විශාල ජනයරෙදිත් තිර මැත් කළායි. කඳු නිම්න්නේ පහල බැෑවුම් යට ගලාගෙනා නැවු හිරු ඇස ෙලිම වැඩනි චාගේ වතටේ. ඇගේ සුන්දර වතය සීලු කෝමල් රේකා හිතුවක්කාර හිරු එලිින් වෙන් කර අපුරුවට හෝට පෙන්නුී. ඔහේ නිර්මල කෝමර්යකා විදගත්තේ දවුණු රාගෙින් නොේ. නිී පහන්නේ ගගේ ප්‍රසන්න හැඟීමකන. මේ පුදුමාකර යුතයේ තමාගේ ආදරවන්තයනුව තම් බින්න දෙයි ඕසිතා ගත්තය. ඡයා පහළ කැට් වගව දෙෙස බලාගෙනම උන්නාය. ඊට එෙයා තිබුණේ සලාද වගාවකි. සියල්ල මතු උදේසල් මල් මීදුම් පොකරු ෙවරී තිබුණි. වඩා ලස්සන මේ මීදුම් පොකරු කපාගෙන හිරුවේලිය වගාවට පාත්තෙද්දේ. අසංග ඡයායගේ පිටවසින් පැමණ ඇගේ බඳවට දොත මෙවා ඇව තම්වත්තට ලංකරගත්තේය. ඡයා හෝගේ වත වටා අත බරකරගත්තාය. ඕනුන්ට ඔුන්ගේ මහුණ නොකුුණනොත් ඒ බැල්ම යමුුණ තිබුණ එකම තැනකටේ ඒ හසේ යහට මෙහට අමින් තිබූ ධංකාර මීදදුන් දෙල්ලක් වෙේ. උදරේ මත එකට වෙලී තිබෝ හෝගේ ෑත මත චායා තම දෑතම තැබවායි අපි අද මොකද ගරන්නෙ මහත්තෝ. මට ඇවිදින් යන්න බෑ ඔයා ලඟටම වෙලා ඉන්න ඕන. මටත් බෑ මෙතනට වෙලා එමු ලස්ස නැනේද. හම් අනිමුූ එකටත් මෙතනම් හොඳයි එනේද. හොඳයි මිස් කැමතිවේද දන්නේ. අසගට හිලුන් නැතිව. ල්සින තට්වෙන් ගලවා බිට අතාරන්නක් මෙන් ඕට දුක සිතුනී. මං ජීවිදරයට එහෙම නටන්නද නෑ බා ඉන්න මෙද නිදගන්න ඕහ ඇවා තැ බැල්ගෙනී තිබූ වේල්ලසුන්ට බරවී ඇයට කතා කළයේ. ඇ හු අසම තිබූ වේල් පුටුව මත බරවෙන්නට අද්‍යය හොයගේ අතින් ඇද තම කලවයා මත වාඩිකරවා ගත්තායි. වාට බරද ඇත් සිනාසිී ඇසුවාය. අර ඇත මීදුම් තිීෙනනේද හම්. ඒවා තියෙන්නේෙ කොහෙද කන්දඋඩ. කන්දට මීදුුම් බරද නැෑ. ත් වා බරනෑ අව්ුව වැඩනකොට අ සංග මීඳම දීවෙලායනවා. ඇත්ත ඒත් කන්ඳ දීවෙන්නේ නෑ බා හිට උදේටන් මීදුම එනවා ඔහු කියන්නේ ඇත්තේ ජීවිතයගෙන තර්ක කලහැක ඒත් යදාත්දේ කටුගේ කැමරයිකක් තිබුණන මේ මුණ චූටි පුටුව එකක් ගාගෙන මට අරගෙනයන්න අර කදර පිටුපාල ඉනිදදි මේ දවස්ටිකට මට ඒටිකඇති. ඊටඩ ලස්ස නෙද ජාය හැමදාම අපි ිතදන්ටවිත් මේ දවස මතක් කරණය එක එන්න පුළුවන් හිීනෙක් ඇවිත් තම්බොබිමු. එඒත් මේ මූුණන මෙහමත්හන් අතගන්නේ කොහොමද මං ආඩිියවෙලා ඉන්නන්නේ කාග කකුල් දෙකුටද. ඇගෙන අම්මා සමග කතා කරන්නට නාලට කියව් බව චායට කියන්නට මේ හොදොම් වෙලාවය අසංකරසිතුනි. ඉතින් මට මොනොවද කියන්නේන්නේ එතෙක් වෙලා ඕගේ මන පුරා ඇදුුන් තුනනි හෘරුතල් බව පරයමින් බැරෑරුම් බව කාරුට විය. මන් රල්ියාවේ අපේ අනාගත වෙනින් හැමදයම සූදානන් කරල බ. හෝ සවධනාව කීවේ. මොනෝද මේ කියන්නේ මනෝද කරලාවෙේ ඇය ගෙහිගෙහි ඇසු අයි. කට කිවාා අප අම්ම එ එකක්වාගෙනන කතා කරන්න කියලා. චායට කතා කරගන්නට පවා නොහැකි විය ඇයි හිරිවෙටි කියාය. අසංගගේ උරේසමත තිබ ඇගේ සුරත් සීතලිය. මැඩම්ම එක්ක මංගැන? ඕහ නාළකට කියලාවෙේ දැන් කතාගරලාත් ඇද. හැම දෙෑම අම්මට කියන්න කිවවා. එෙමනැතුූ බෑබා චායාව ගැහැන්නට ගත්තාය මෙතෙක් දවස මේ මුහුණ දෙස බලබලා සීන දකින්නටවත් ඉඩක් තිබුණ හෙඩෙසිට එත් නොලෙමෙන බව ඒදානී ඇගේ දිනෙත් කපාගෙන කඳුලක් ගලලාගෙන ගියේ ඒ මහත්තව හෙම කළේ ිස්සුදරත්තරන්ට. වෙන විසුදුමන් නෑ බා අප අනාගතය වෙනුවෙන් අපිට සටන් කරන්න වෙනවා බව මට වෙනවිදියක් නෑ. ඒ ඒත් අනිේ මොනදවා කලේ මට මේ මූනත් බලාගන්න බැරිවිදිීට ඇයිම මේ මෝඩ වැඩේ කළේ බලන් දැන් ජීවිතය පුරාටම මං ඉන්න ඕන මේ මූුණ නොදකද නැහ මේ මූුණ ළඟතියාගෙන ඔහු තරමා සැරෙන් කීවේ චායට ඇඩුනි. මැඩම් මාව එලවයි මට බනි අනි අසග මොනදරත්තරං හිටිඳල වෙන්නේ. අම්ම හිම කරන්න එය මට ආදරෙයි. යගේ සතුර මගේ සතුට. ඔයා වගේ ෙල්ලෙපුුට අම්මා එරෙවෙන්නේ නෑ වෙනවා ඔය ජීවිතයගෙන මුුණන්ද රත්දන දන්නේ දන්න ඇහැමති අම්ම දන්න. ඒත් මටවා නැත ඉන්න බෑ අදන්දල කොහොමටොත් බෑ. මෝතකටලින් උුසුන්යේ තිබූ ජාගේ වත දැන් සීතලේ. ඇගේ වත මලම පරවී බිමට කඩා වැටී තිබුණි. අසංක ජීතී තිබ හීනෙන් මගින් ඇත්තුන කියලා මට හිතෙනවා. මම කොහොම දොවාාව නොදක ඉන්නේ කතා නොකර ඉන්න පුලුවන් ඒත් නොද ඉන්න බෑ. දෙනම් බොහෝවෙලා කතා කළේ නැත ජායගේ දෙනෙත් කෙලවරින් ගලාගේ කඳුලක් ඔහුගේ පොපෝට වැට වේ ලිනිින් අි අමු කාමරයට ඕහ කීවේ ඇය බැහැයි කියන්නක් මෙන් හිස්ස වෙනවායි. මං උත්සගෙන යන්නද ලදරෝග සය වවා සද්ද යට ඇඩුුණ නැත ඇයව අහිමි වී ජීවත්තිය නොහැක අසග ජයාව හරට ගත්තේ කඳුළු පිරීග ඇස්සල තුනේ සිනාවක් මතුවේ. ජය ෝගේ ගෙලවට දෝතමයවා එල්ලුනේ සිනාවත් කඳුළුත් මතුවූ ඇසලනිින් ඇයි මට බයයි අසංග ඇයි බයෙන් නිපා හ එමට ීවේ අසංක ඇව යහන මත මලක් මෙෙන් තැබුවේ ඊට පසු ඒ අතර මුදුව බර වූයේ. මට ඔව ලැබෙද්දනි ජයගේ හඬතුළ අසීමිත බලාපපුරොත්ව නෝනියයි කිවනා හැක. පොඩි වැඩක් කරන්න තිබන ඕ කිවේ හිතුවක්කාලෙ සිනාස්සෙමනිි මොකක්ද. බඩට බෙක් ගත්තනම් මට නිකම ඔයාව ලැබෙනවා. එහිම ඔයා මගේ කරගන්න මට බයාසංක නූරල්ලි කඳුපුරා තවරුණ මීදුම් පොකර දෑසන හිරුනැෙන විටදි විසරී ගොස්තිින ත් කඳු කරෙන් සීතල පලාගීනත, ප්‍රේනම්මු සමල සිිල්ස පුරා දයිව මීදදුම් පපුකරු පහවයන්න තුරුබලාසිටමේ ආදරන්ත්‍යයන් දෙදින දෙවියන් සදාකාලිව එක්කරයිද. මම අතරෙන් ව මහත්‍යෝ ය අල්ලගන්න බැරහිදිට මගින් ඔයාවා ඇත්තෙරයි. ජයා ඔගේ දෙමුල්වලට සීතල දෝතම තබා කීවාය. ම ඔයාගෙන් අතෑරනු තේමගේ මරණින් විතරයි. ඒත් ම ඔයාමම් හොයාගෙන එනවා. අසංක. හ හෘධ්‍යියන්ගම ලෙස හැව තුරලට ගත්තේ. චායා, බබා! ඇ අසංග. මේි මස අන්තිමට බධිනෝ බා මුකුත් කියන්න එප අපි අද දවස මෙහෙමයිමු. ජයා මිමනවා අයි. අසංක ෙතතු ට චාය ෙක් කෙරට තිබූ කඳු මිනුවල් ුරස දැන. මේ හඳක් පූලුවන්නන් උබේ ආසමතියා ගනි. වරක් නාලක් කියවරු ඩ සීවියයේ මේ තමාගේ ලායට අටවී ඇති සඳක් නව සඳ රාජනියකයි අ සංකර සිතුනි. ඔය උරගේ ලෝතුරු හැඟමීමින්ම ඇගේ මහනට පාතිය. මම ඔයාට ඉතරයි මගේ මේලෝගයා දෙරෙයි. අසගේ ආන්තමන හිසස්වා ජයාගේ දෙනෙද දෙස බලා කීවේ ඇැගේ මුව මත පවිත්වයයි අතිශය පවිතුවයේ සිතියා සිනාවක් මතුයේ